සෙල්සිය සංශක 80යේදී ජලයේ අයනික ගුණිතය එක ගුණ කිරීම 10^12 ඒකකයේ මවුල වර්ගයේ ඩෙසිමීටර් 6. මෙම තත්ත්වය යටතේදී ඝන ඩෙසිමීටරට මවුල 10^9 සාන්ද්‍රයක් තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක pH අගය වනුයේ. සෙල්සිය සංශක 80යේදී සංශුද්ධ ජලය තුළ ජලයේ ස්වයං අයනීකරණයට අදාළ සමතුලිතතාව පවතිනවා. ජලයේ ආරම්භක සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරට මවුල C කියලා හිතමු. ජලයේ ස්වයං අයනීකරණය ඝන ඩෙසිමීටරට මවුල 2x කියලා හිතමු. එතකොට හයිඩ්‍රෝනියම් අයන ඝන ඩෙසිමීටරට මවුල x ප්‍රමාණයක් හැදෙනවා. හයිඩ්‍රොක්සයිඩ් අයන ඝන ඩෙසිමීටරට මවුල x ප්‍රමාණයක් හැදෙනවා. සමතුලිත අවස්ථාවේදී හයිඩ්‍රෝනියම් අයන ඝන ඩෙසිමීටරට මවුල x ප්‍රමාණයක් තියෙනවා. හයිඩ්‍රොක්සයිඩ් අයන ඝන ඩෙසිමීටරට මවුල x ප්‍රමාණයක් තියෙනවා. ජලය ඝන ඩෙසිමීටරට මවුල C අඩු කිරීම 2x ප්‍රමාණයක් තියෙනවා. ජලයේ අයනික ගුණිතය Kw සමාන වෙනවා හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය ගුණ කිරීම හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණය. සෙල්සියස් අංශක 80යේදී ජලයේ අයනික ගුණිතය අගය අපිට දීලා තියෙනවා. ඒකක සුළු වෙනවා. එතකොට අපිට ලැබෙනවා x වර්ගයේ සමානයි 10^12 වෙනි බලේ. එතකොට අපිට ලැබෙනවා x වලගේ සමානයි 10^6 වෙනි බලේ. ඒ කියන්නේ සෙල්සියස් අංශයක 80යේදී සංශුද්ධ ජලය තුළ හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රයේ ඝන ඩෙසිමීටර මවුල 10^6යි. හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රයේ ඝන ඩෙසිමීටර මවුල 10^6යි. සෙල්සියස් අංශයක 80යේදී ජලය තුළ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දිය කරලා තියෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලයේදී ප්‍රබල භෂ්මයක්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිසා ජලයට ලැබෙනවා හයිඩ්‍රොක්සයිඩ් අයන ඝන ඩෙසිමීටරට මවුල 10^9යක්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයේ ඇති හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණය. එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයේ තියෙන සම්පූර්ණ හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණය කියලා කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් ලැබුණු හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණයට එකතු කරන්න ඕනේ ජලයේ ස්වයං අයනීකරණයෙන් ලැබෙන හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණය. සංශුද්ධ ජලය තුළදී සෙල්සියස් අංශක 80යේදී ජලයේ ස්වයං අයනීකරණයෙන් හයිඩ්‍රොක්සයිඩ් අයන ලැබෙනවා ඝන ඩෙසිමීටර මවුල 10^6. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දිය කරපුවාම ද්‍රාවණයට හයිඩ්‍රොක්සයිඩ් අයන එන හින්දා ලේ චැට්ලියේ මූලධර්මයට අනුව මේ සමතුලිතතාව උත්සාහ ගන්න හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණය අඩු කරගන්න. ඒතකොට සමතුලිතතාව නැඹුරු වෙනවා ප්‍රතික්‍රියක දෙසට. එතකොට ජලයේ ස්වයං අයනීකරණයෙන් ලැබෙන හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රය ඝන ඩෙසිමීටර මවුල 10^6කට වඩා ටිකක් අඩු වෙනවා. එනිසා ද්‍රාවණයේ තියෙන හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණය ඝන ඩෙසිමීටර මවුල 10^9 එකතු කිරීම ඝන ඩෙසිමීටර මවුල 10^6 වඩා ටිකක් අඩු වගයක් වෙනවා. හැබැයි මේ සමතුලිතතාවයේ සිදුවන නැඹුරු වීම සෑහෙන්න අඩු හින්දා සුළු නැඹුරු වීමක් සිදුවෙන හින්දා ද්‍රාවණයේ පවතින හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණය ආසන්න වශයෙන් ඝන ඩෙසිමීටරට මවුල 10^6 වගේ අගයක්ම තමයි වෙන්නේ. එතකොට හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණය ආසන්න වශයෙන් ඝන ඩෙසිමීටර මවුල 10^6 වෙන හින්දා හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය ආසන්න වශයෙන් ඝන ඩෙසිමීටර මවුල 10^6 විතර වෙනවා. ඒ හින්දා මේ ද්‍රාවණය තුළ pH අගය 6ක් විතර වෙනවා. එනිසා අපි නිවැරදි පිළිතුරු විදිහට ලකුණු කරන්න ඕනේ pH අගේ 6 කියලා දීලා තියෙන දෙවෙනි පිළිතුර.
මේ ප්‍රශ්නය නිවැරදි පිළිතුර අංක දෙක විදිහට තෝරා ගත යුතුයි. හැබැයි මේ ද්‍රාවණයේ pH අගේ හරියටම 6ක් වෙන්නේ නැහැ. මේ ද්‍රාවණයේ pH අගේ 6ට වඩා ටිකක් වැඩි අගයක් වෙන්නේ. 2056 වෙනි බහුවර්ණ ප්‍රශ්නය සඳහා මම පිළිතුර සාකච්ඡා කරන වෙලාවේදී මේ වගේ ගණනය කිරීමක් කරලා හරියටම pH අගේ ගණනය කරන විදිහ සාකච්ඡා කරලා තියෙනවා පියවරෙන් පියවර. ඒ ප්‍රශ්නෙට ලියලා තියෙන පිළිතුර බලන්න. එතකොට මේ ගණනය කිරීම කරන විදිහ ගැන පැහැදිලි අවබෝධයක් ඔය කට්ටියට ලබා ගන්න පුළුවන්.